ඔට කතාගන්න පුළුවන් නේද? කොහේ නන්දද මෙතන ඩාවේ? අපි කටුමට. කටුමට. කටුකොද? ඔව්. ඉතින් මේ කොහමද මොකද කරන්නේ? කොයි තැනද කරන්නේ? වේරන් කුඹුර තෝයිද? ඊට අමතර බුලත් කරනවා. ඉතින් මේ කොහමද කුඹුර උවිතනේ තත්ත්වය මේ දැස්සන? කුඹුරු පොයතන මේ ගමන ඇත්තට රාටක නැහැ වැහි වැඩි වුණා දෙතුන් සැරේ හිඳ වුණා. ඕර ප්‍රශ්නේ. රලි මාතේ බණ්ඩිපෝරේ මන් නිකන් දෙනවා කියලා තියෙනවා නේද? ඔව්. තව මම මුන්නේ නැහැ දෙනවා කියලා කිව්වට ඒවයි කවදා හම් වෙයි දන්නේ. ඇත්තට හොඳ රලි මාතේ දාලායි මේ මෙතන දෙනවා. මාලිමා. නේ නේ මෙයාගේ අපිට රහණයක් තියෙයි වාගේ ඉදිරියේ. ඒ කතාවල තේරුම ඇති. මම අනිත් ගොවියෝ කොහොමද? ගොවියන්ගේ තත්ත්වය අපේ පළාත සයන් නෝරයිද මෙයා දැනටම බලාපොරොත්තු තියෙනවා. මොන මාතේ කියන්නේ? ඔව් ඔව්. මේ සජිත් ප්‍රේමදාස මහත්තයම නැද්ද ගොවියොත් එක කියන්නේ අපි මේ මම දුප්පත් පන්ති නායකයා අපි ගොවියොත් එක්ක ඉන්නේ කියලා කියන්නේ. එහෙම කියනවා කිව්වට ඒ කියනවා අපට විශ්වාස නැහැ. දැන් ඉස්තරත් ඔය කට්ටිය කළානේ. අපට තේරුම් ගන්න කිව්න්නේ. මේ කට්ටිය කළේම නැහැනේ. මේ කට්ටිය දීලා බලන්න ඕන අපි කළා හරිය නැක අපිට කළත් එක යවන්න ඕන මේ කට්ටිය කළේම නැහැනේ. අපේ විශ්වාසයෙන් තමයි මේ කට්ටිය කරයි. මේ විශ්වාස නැව අපිට මැදියයි. අපි සුවරය මෙයා මේ මම කොහෙද සල් මේ කටුකට එක ගමේ යාළු ඔව් ගමේ ගියා විතර ආවද බස් එකක් පාව බස් එකක් ඔච්චර සෙනග බලාපොරොත්තු වෙනවද අද ඉනිද සෙනග ඇති වෙන්නේ අම්ම සහෝදරය මීට කලින් හම්බෙලා තියනවද ඔව් රාම ඔව් හම්බෙලා තියෙන ඔව් හරි බොහොම ඉස්සුවේ නේද බොහොම ඉස්සුවේ ඉතින් මේ කොහෙන්ද දෙන්නේ අද? හෙට්ටිපොළ ඉඳන්. හෙට්ටිපොළ. හෙට්ටිපොළ. ඔව්. මොකද්ද මෙතන එන්නේ අද? අද අපේ ගොවි සම්බන්ධව තියෙනවා. ඇයි ගොවි ඔන්න එහෙම එකතු වෙන්නලා තින්නේ? අම්මෝ කියලා නම් වැඩ නැහැ. හැම එකම ගණන්. මේ හාගන්න විදියක් නැහැ. රුපියල් 30000ක් ඉදිරියට දැන් අක්කරයක් ගන්න. ඊට පස්සේ පොර. ඊට පස්සේ ගුවන්ටි කපා ගන්න. ඊළඟට හැම එකම ගණන්. එතකොට කුලිය රුපියල් 2500යි 3000යි. රුපියල් ලක්ෂයකට වැඩි යනවා අක්කරයක් කරගන්න. ඉතින් මේක නැත්තරම නැති කරලා තියෙනවා. රුපියල් 3000යි 4000යි ඉසර මේ පොර පිටියක් තිබ්බේ. දැන් රුපියල් 28000ත් ඉසත් වෙලා ඊට අඩු වෙලා දැන් පොඩ්ඩක් තියෙනවා 10000 12000. ඉතින් ගන්න දැන නන්නන්තර වෙලා තියෙනවා. අපිට කුඹුරු කරගන්න විදිහක් නැහැ. මේ සැරේ ගොඩක් අතහැරියා කුඹුරු කරන්න බෑ. ලොකු වියදමක් යනවා. ඉතින් ඒ නිසා අපේ ශක්තිය පෙන්නලා කොහොම හරි මේ සැරේ ජයග්‍රහණය කරන්න තමයි අපි ආවේ. කුරුණෑගල ගේවවා මතක් වෙන අපිට මේ ජොන්ස්ටන් වගේ නම් මතක් වෙනවනේ. ඔව්. දැන් ජොන්ස්ටන්ට මෙහෙ නැද්ද? කියන්නේ ප්ලේස් එකක්. අපි ඉස්සර නම් මෙහෙම සෙනග එකතු වෙනවා දකින්නේ නැහැ වෙන පක්ෂවලට. ජොන්ස්ටන් නම් එතන තමයි සෙනග ඉන්නේ. ඔව්. ඉතින් මේ ගොවියොන්ට මුකුත් වෙලා නැද්ද ජොන්ස්ටන් ගෙන්? ඇයි මේ මෙහෙම වෙන පක්ෂයට එන්න වෙලා තියෙන්නේ? එහෙමයි. මේ ඒමිසුලිය අරක්කු බෙදලා සල්ලි වපුරලා මිනිස්සු ගොඩ මේ ගොඩ ගහගත්තට මෙතන එහෙමනේ මිනිස්සු කැමැත්තෙන් මේ ඇවිල්ලා තියෙන්නේ. අපි මේ වතුර උගුරක් විතර අරන් ඇවිල්ලා තියෙන්නේ. වෙන මුකුත් අපි අරන් ඇවිල්ලා නැහැ. ඒ මිනිස්සු ඉතින් ඕන තරම් දේවල් සල්ලි දීපා. මේ බලය එකතු කරගෙන ඒ මිනිස්සු වැඩේ කරා. අපි එහෙමනේ මේ ආවේ. අපි සුව කැමැත්තෙන් තමයි ආවේ මේ අපේ රජය පිළිගන්න ගන්න ඕනේ නේද තමයි අපි ආවේ. මහමැතිවරණත් තිබ්බොත් ජොන්ස්ටන්ට මොනවා වේද? අන්තිමයි ගන්න දෙන්න නන්නත්තර වෙනවා. ආයි බලන්න දෙයක් නැහැ. දැන් ආදිමතිවරණ එනවා. මාලිමාවෙන් ගොවිරැලි දිනනවා කාන්තා සමුළු දිනනවා ලොකුට යනවා පේනවා අපිට. ඇත්තට මොන වේද ඒ උඩ නිකන් රැල්ලක් විතරයි ද ඇත්තට ගමේ තත්ත්වය. ඒව අහන්න දෙයක් නැහැ. මං ගෙවල් 130කට ගියා 181කට වැඩි අපිට තියෙනවා. දැන් ඊයේ ගෙවල් අපි රාශියකට ගිහිල්ලා බැලුවා ජනමතේ කොහොමද කියලා. බලන්න දෙයක් නැහැ. එක ගෙදරක විතරයි. ගෙවල් 10ක් ඇවිත් එක ගෙදරක විතරයි මුට්ටක් කතා කරේ. අනිත් ඔක්කොම ඩි අපිට සම්බන්ධ වෙලා තින්නේ 180ට හා අපිට ජනමතේ තියෙනවා. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අම්මතන මෙහෙම. හැබැයි දැන් කට්ටිය කියන රයිල් මහත්තයලට ගොඩ දාලා තියෙන්නේ කියලා. ණය වාරික ටිකක් පස්සට දාගෙන තියෙනවා. රනිල් මේක හදලා ගන්න ගන්නේ නැද්ද? මොනයි හැදිල්ලක්ද? එයා දුන්නනේ අම්මන්තර වරායට දුන්නා. ඈ මහ බැංකුව කැඩුවන්නේ මේ. උසාවි තීන්දුවක් තියෙනවා මේගොල්ලෝ හොරා කෑවා කියලා. නේද බැංකුව කැඩුවා කියලා. මහින්දලාට තියෙනවනේ මේ රට බංකොලොත් කරා කියලා උසාවි තීන්දුවක් තියෙනවනේ. ආයේ මොනවද කරන්න තියෙන්නේ? ආයේ මිනිස්සු මේ වත්කණේ උන්ද දන්නේ නැහැ ඉන්නේ මේ උන් පස්සේ තවත් දුවන්නේ. නේද?
ඒකයි මට අහන්න තියෙන තමන්. සහිත් මාත්‍යා මොකද ගමේ මෙහෙ අවදිනවා කරනවා සහිත් මාත්‍යා කට්ටිය. මම එකනේ කිව්වේ 80% අපිට තියෙනවා කලාතුරකින් ගේක තමයි සහිත් මාත්‍යා ඉන්නේ. වෙන කිසි කෙනෙක් නෑ මේ පැත්තේ. මේ පැත්තේ පක්ෂේ වැඩ කරන එක්කෙනෙක් දෙන්න කිව්වා ඉතර වෙන කවුරුත් නෑ. සාමාන්‍ය මේ නිකවැරඩිය එහෙම මේ පරණ UMP කරුණේද ඔයාලගේ. UMP තමයි UMP ශ්‍රී ලංකා දෙපැත්තමනේ හිටියේ. දැන් කවුද මේ පැත්තට කවුරුත් නෑනේ. ඔක්කොම මේ පැත්තට හැල්ලලා තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ගේ රජයක් තමයි අපි ගොඩදා ගන්න ඕන කොහමද? අපිට බැලුවේ නැහැ නේ කවුරුත්. ඒ මිනිස්සු බලාගත් අයිතමනේ. ඒකයි සිද්ධ වුනේ මෙතෙක්. නමුදු සහෝදරයාගේ ජයග්‍රහණ ගැන කොහොම විශ්වාසයක් තියෙන්නේ? කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මුළු රටේම ජනතාව පෙළ ගැහිලා ඉන්නේ. ඉතින් මම පැහැදිලිව කිව්වා 80% අපි ජනතා මේ පැත්තේ තියෙනවා කියලා. අපි මේ ගිහිල්ලා නෙමෙයි නිකන් ගිහිල්ලා සමීක්ෂණය කරා පමණයි. දැන් මෙතරගල් ජනාධිපති වරු ආවෙත් ඔය ටිකම ගිහිල්ලා තමයි. මට ආදරනවා කියනවා, ණය ගෙවනවා කියනවා, අපිට සිස්ටම් චේන්ජ් කරනවා කියනවා. සහෝදරයලාගේ සල්ලි දෙන්නා ඔගොල්ලෝ අර කලින් මේ පෙර විපරම් කරාද පසු විපරම් කරාද කියලා එහෙමනම් සල්ලි ඉල්ලන්නයි තියන්නේ නැහැ කියලා කතා එහෙම මංගා ඔක්කොම දා තියෙනවා මංගා ඒ වාර්තා එක තමයි අපි හැදලා තියෙන්නේ. අපි දැක්ක මේ ගිරිගොවිය මොන්නේ ඊයේ පෙරේදා බෙදලා දින කොළඹට ශ්‍රී මාත්‍යා ඌ කියලා එළවනවා දැක්ක අපි. අතොන්න ගිහලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තනකොත් තරතුරු බාරගෙන තිබ්බා. පුරුණෑගල දයසීට කොහොමද? පුරුණෑ ඉතින් අපේ පැත්තේනේ බඩුවක් තුරනේ දයසීරි මහත්තයා කොහෙද ආයේ දැන් ලම් වෙන්නේ. හරි එයාට ගමේ ඕන්නම් ටිකක් ඉඳි ඊට වඩා දෙයක් නම් දකින්න බෑ කොහොමද? හරි නේද ජය වේවා අපේක්ෂා කරන දිනවල වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අය යන දැන් අපේ ජයග්‍රහණය කරන සුවර 80 හරි කොහොමද? ඇයි ඊතර විශ්වාසයෙන් දීමේ මේ කවදා තණ්ඩුවක් කරලත් නැහැ. දැන් රණිල් මාත්‍යාව නායකයවලා ඒ මේ නායක කියනවා නායක වෙන එක පස්සට දැම්මා කියනවා. ආර්ථිකයේ 2048 ස්ථාවර කරනවා කියනවා. ගොවියන් හොඳ කලක් ගෙව යනවා කියනවා. සජිත් මාත්‍යාගේ මම ගොයියෝගේ නායකය කියනවා ගොවි සමුළු තියෙනවා. ඉතින් මේ මොකක්වත් මන්නේ දිමාලිමවට මෙච්චර ඉස්සෙන කෙනෙක්. ඇයි මේක මේකන මෙච්චර කාලයක් අවුරුදු ගණනක් කරේ මේක දෙපැත්ත කර කර කිරු සම්පූර්ණ නිරවට්ට වෙන කෙනෙක්. මිනිසුන්ට අනාගතයක් තිබුණා නේද? රට විකුණලා රට කරන්න පුළුවන් දේ කළා දැන් මිනිස්සු දැන් තවත් තේරෙන්නේ නැත්තම්. මේ කවදා මේක තේරෙන්නේ? දැන් බල ගොවි ජනතාව වුණත් දැන් පෙළ ගහලා ඉන්න එකටම මිනිස්සු පීඩාවට පත්ලා ඉන්නේ හැම පැත්තෙම. බොහෝ දුමමන ගොවිතැනද කරන්නේ? අත් කුඹුරු කරනවා. කුඹුරු කරනවා. ඔව්. දැන් මේ ජීවන වේදමත් එක්ක කොහොමද කුඹුරෙන් ආදායමක් හම්බ වෙනවද? අනේ කරනවා විතරයි දින. කපහල් තේමන. ඊට ගන්න රූපම රට පහක් නැතුව ගියා ඒක තමයි මතම. මේ ආර්ථික නේ කරන දීඩකට කොහොමද මේක? ඇකින් එකම කොහොමද කරන්නේ? දැන් මේ රේල් මාතේ බණ්ඩිපෝරේ මම නිකන් දෙනවා කියලා දුන්නා. ඒවා ඉතින් මෙහෙමනේ ඡන්ද ගුඳු කියලා අපි හිතන්නේ ඉතින්. හරි. හැමදාම කිරි යෝකනේ කිය. ඡන්දයක් කරනකොට මොනව හරි ටිකක් බෙදෙනවා. ඕක තමයි රට මිත්‍ර කාලේ කරුවේ දෙගොල්ලක් දෙක කරේ. ඉතින් මේ දැන් රනිල් මාත්‍යා දැන් IMF 3 වෙනි අම්බෙලද වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ සහනාද ගොඩක් දෙනවා කියලා අපිට හිතෙනවා ඡන්දේ ළඟින් හින්දා. දැන් මෙහිම මේ වෙන පක්ෂයකට කවදාවත් ජීවිතේට පාවිච්චි කරමු නැති ගොවියෝ මෙහෙම අමුතු පෙරමුණකට එද්දි අර කලින් වගේ අර IMF සල්ලි අරගෙන රනිල් ඡන්ද ගුණු දෙනවා කියලා කියනවා. දැන් එහෙම බෙදන්න ගත්තොත් මේ මිනිස්සු වෙනස් වෙයිද? නෑ, ඒක සාමාන්‍ය හිණයක් විතරයි. මිනිස්සු දැන් ඒක බට කාලා තින්නේ නැති වෙන්නේ. මිනිස්සු හැවටුණා. මේ මන්නේ මන්න හිතන්නේ නැති තවත් මිනිස්සු මොනවද දුන්නත් තවත් ඔය පස්සේ යයි කියලා මම හිතන්නේ. ඒක නම් මිනිස්සු දැන් බුද්ධිමත්. ඒ කියන්නේ නගරේ ගම කියලා නැතුව මේ ගමේ ඉන්න ගොවියගේ නම් වෙනස් වෙලා එකට පෙළ ගහලා ඉන්නේ. මොකද කතා කරන හැමතැනම කෙනෙක් කතා කරන මොකද අපිට මේක තමයි තියෙන එකම මේ ගැලුම් මාරි. රටක් බේරා ගන්න තියෙන මේක තමයි. ඒක ඒක තමයි දැන් මිනිස්සු හැමදාම ඔලුවට අරන් තියෙන්නේ. බඩටත් දැනුණා. ඔලුවට බඩට දැනුණා ඔලුවට දැනුණා. අන්න ඒක තමයි මේ මිනිස්සු දැන් තේරිලා දැන් මිනිස්සු මේ වට රොක් වෙන්නේ. ඒක රතු වෙන්නේ එකම. බාර හරස්කල් ලගන මෙතකින්ද
බැටරි බාගන්න නිසා. ඈ නෑ බැටරි බාගන්න නිසා. හා හා හරි.